සමාජ සගන සමන්තචवाලසු අතര ගචන්තුදේවතා සදධම මුණ රජස්ස සුනන්තු සගමොखද ධම්্ම සවෙනකාල අයంබදන්త ධම්ම සවෙනකාල අයంබදන්త දම්ම සවෙනකාල අයం බදන්త නමුතස්සේ බගවෙතුో අරහතුో සම්මసంබුද්ධස්සේ නමුෝතස්සේ භගවෙතුో අරහතුෝ සම්මා සම්බුද්ධසේ නමුෝතස්සේ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ පංචිමානි භිකවනිවරणනි කතමානි පංచे කාම්චන්දනීවරනං ව්‍යපාර්ධනී වරනං තිීනමිද්ධනී වරනං උද්ද්චකු කුච්ච නීවරනං විචිකි්ඡානීවරනං ති තුනරුවන් සතු අනන්ත අශරිමත්තු ගුණබලෙන් පිනතු ඔබ සීලු දෙනාම නිදුක් වේවා නීරෝගි වේවා සියලු කාායික මානසික සුවයන් නවාඩෝලබ ජීවිත ගමනය හැම සැනිසිල්ලක්ම වේවා ලෞකිික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාව උපදවාගෙන ඒ උතුම්මෝ ධර්මාබෝධය පිණිසම යංමෝද උපකාරක ධර්මපෙලක්ම වේවායි පළුම්කොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ක්‍රාර්ථනා කරනවා. හිමිදිරි පාන්දර නිහන බහෝොම කාරය බහුලයි. දරුවන් පාසලට යන්න වැඩිහිටියන් රැකියාවට වෘතියට ගමන් කරන්න හා පිරිසුදු කිරීම් කටුතුවල පටන් බොහෝම කාරය බහුලයි. එවනි අවස්ථාවක නමුත් ඔබටම ස්ශ්‍රී සද්ධර්මය හඬ ඇසන්ට සලස්සලා ඔබේ කය පිරිසුදු කරගෙන දවසාරම්භ කරනවා වගේ. ඔබේ සිේතත් පිරිසිසදුරගෙන දව සාරම්භ කරන්න කරුණාවෙන් මග පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්න්නත්නී ඒවෙනුවෙන් අදදවසේ දහම් මග වගේම ලෞකික ජීවිතයේ දවුණුවට මග අහුරන කරුණු පහක් පිළිබඳව කෙටියෙන් වගේම සරල ලෙස ඔබට පෙන්වල දෙන්න බලාපරොතුව වෙනවා. ඔබහෝකිනෙක් යමික මේවා වචනවසෙන් අංකවසයෙන් දන්වා නමුත් නැවතනවතත්මිනිිහි කරලා ජීවිතේ අවබෝධය පිණිස ඒවා කැඳවාගෙන යන්නයි අරාධනා කරන්න. මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකතුවෙච්චේ ගිහිහෝවේවා පැවිදිහෝවේවා ශාවක ශාවිකාවෝ ඉතිපිසෝ භගවා අරහං ආදී වසයෙන් නවරහදී බුදුගුණ හොඳටම දන්නවා. මේ ගාතාරත්නය ජීවිතයේ දහස් වතාවක් නෙමේ යම්විටක ලක්ෂවාරයකට ිට්ටු ප්‍රමාණයක්, යම්විටක සජ්්‍යහනා කරන්න පුළුවනි. දවසකට දෙතුන් වතාවක්. නමුත් යම්විටක සජ්්‍යහයනා කොට තිබෙන්ට පුළුවනි. සමහරැත්තු ඕනයකමින්ම බොහෝ බොහෝවාර ගණනාවක් තමන්ගේ හිතේ සැනසිල්ලස්සුවේ සමාධිය බලාපොරොත්තුවනු විට. භාවනාවක් වගේ අනුස්සති ධර්මයක් හැටියට පවා ඒ වඩනවනේ. එහෙම නං එය ඒ වචනවලින් සඳහන් කළත්. ඒ බුදුගුණවල අදහස ඔබේ හිතට දැනිල තියෙනවද. ඒ අදහස අවබෝධයක් හැටියටම පවත්තගෙන තිබෙනවද කියලා ඔබට දැනින් ලෝනි. අප ඉං අදහස් කළේ ඒ සජ්්‍යහයනා කළ කටපාඩමෙන් සිහිපත් කළ ඒ දහම් කරුණු. කවුරුත් ඉතිපිසෝ භගවා අරහං ආදීවසයෙන් තේරුම හිතටරගෙන අවබෝධය පිණිස අපේ හිතතුළ වඩාගතයුතුයි කියන හැබෑවටම අදහසයි. දරුව හැමදාම පාසල්ගියත් පන්තියට කරදරයක් නැතුව ගුරුතුමන්ට කරදරයක් නැතුව සිටින්න පුළුව. එහෙත් විභාගයක්ත් අසමත්නා දැනුමකුත් නැත්තං. ජීවිතයේ ඉදිරියට ප්‍රෝජනවතුල ශෝදාගන්න යමක් අරෙන ැත්තනං. දිනපතා පසල් ගියා කියන එකේ තේරුම කුමක්ද. ඒ වගේ ධර්මය අහනුවකිව්වත් ඒවගේම ඉතිපිසෝ භගවාරහන්නාදේ වසයෙන් ඒ බුදුගුණ සදහම්ගුණ ආර සංගරත්නය ගුණ මනතරන් සජ්්‍යහයනා කලාා කිව්වත්. ලෝබ දෝස මූහෝ සංසිින්දන ආකාරයට සිත පවාත්තගන්න බැරින. කැමති අරමුණෝල තඳින්ම්මැලිල කෙසේ හෝ ලබන්න දුෂ්ටරිිතවලට උමේෙනවන ලබාගතදේවල් රැකගන්න වෙහස මහන්සේ වන. අක මෙති අරමුණේ ගැටනවනං තරහහාවෛරය අමනාපයේ තිබෙනවන එම මනතරං අර බුදුගුණ සජ්්‍යහයනා කළත් ඒ හිත තුළ සංසිඳීම නිවීම නැති බව අපේ හිත්වලට දැනෙනව තේරුම්ගන්න පුළුවන්න්නේ මෙන්න මේ නිසා. යම්බිටක ඔබ අප තවම රහත් නොවනු බව හැබැව ඒ වුණට ඒ මඟට පිළිපන් ශ්‍රාවකයන් හැටියට අඩුම තරමින් සත්පුරස මනුස්්‍යයන් හැටියට මනං උත්සන්තා මනුසා උුසස් මනසත් තිබෙන්න්නේනිසා තමයි මනුස්්‍යයෝ කියන්නේ. අන්න ඒ සත්පුරුස මත්ය එක මිනිස්කමත්ය එකක ජීවිතය පාත්තගන්න පුළුවන් කමක් ඇති කරගැනීමම අවශ්‍යයි. මඔබට මේ සඳහන් කළේ. මේ නීවර්ණ ධර්ම පහත් හොඳ නරක තරුම් හොඳ මාර්ග ගමන් කරන්න හදනකොට, යහපත් වූ මාර්ගගේ ගමන් කරන්න හදනකොට ඒ මාර්ගය වලක්වන. දරුවන්ට උත්සාහෙෙන් අධිෂ්ඨාන. නුව නැතිව ඉගෙනයෙන් කටයුතු කරන්ට හදනකොට මේ නීවන්න ධර්ම ඇතිවනොත් ඒ ඉගනීමේ මාර්ගයට බාධ ඇතිවෙන්න පුළුවන්.ඒවගේ වැඩිහිටියන්ට විවාහක ඇත්තුව දරුවෙන් ඇත්තු රැකයා වෘතිය කටයුතු කරන. ඒවගේම ජීවිතයේ මධ්‍යම සැඩෑ සමය ගත කරන්න කෙන හැම කෙනෙකුටම. හිත තුළ මේ නීවරණ ධර්ම මඟ අහුරන යහපත් මඟ අහුරණ කරුණු ඉපදුු ගොඩ නැගුණොත් ජීවිතය වයාකූල බවට පත්වෙනවා. අදදවස්සේ. හට ලෝකේ තුල මේවා හඳුන්නාන්‍ය ආතතිය කියලා. දොන්නස ක්‍රමතය කියලා. බුදුරජාණන් වහන්සේ මේ විනි නීවරණ හැටියට පංචනීවරණ හැටියට පෙන්වාදුන්න මේ කරුණු පහ. අපි හෙටියෙන් විමසල බලමුෝ. පලවනි කරන තමයි කාමච්චන්ද. ඇලෙන්න්න තියන කැමැත්ත. ඇලෙන්න්න තියන කැත්ත එකකට උස්සාහ අධිෂ්ානය ප්‍රාර්ථමක් නැතු දවුණන වන්න පුුවන්ික ඔබට හිතෙන්න්න ොළුව ඒ තරක්න ග හස් ජී ත ක රනන්නදරු. බ වායාාබින්ද මවපිය දරු ආසාාව ඇලීම ලිංගතුකම මේේ තියන්න ඕනේ දරු අපිතක්කම ස්වාමයාාබිරි මංගනම හිතල ඇලීමෙන් කටයුතු කරන්න ඕන කියලා බෘහස්ත ජීවිතව ඔබ මොතරන් කියනද. රැකියාවක් කලත් ඉගනීමම් කටුතු කලත් ඒක ආසාාවෙන්යුක්තෝ ඕන කමින්යුක්තෝම ඒදේ කරන්න ඕන දවුණුවෙන්නට නංකල ඔබ කියනවා. ඒයට විරුද්ධ වෙන්නේනෑ ඒදේ කරන්න ඕනේ. එහෙමනම් කුමක්ද මේ ඇලන එක වැරදී කියල කියන්න. දැඩිවගන්න පා. ඩිවගන්නාෙලව ැඩිව ගත්තොත් හොඳ නරග අමතක වෙලා යනවා සම්මතය තුළ ඉගනීම රැකයාවෘරතිය විවාහය දරුවෝ යුතුකං මේවා වෙනුවෙන් කැමැත්තෙන් ඕනෑ කමින් ඔබ ඒදේ සිද්ධ කරන්න හැබැයි හිත තුළ පුරුදුකොට තිබෙන් ඕනේ මේ තමයි සදහන් පෙළ සබබේ සංකාරාණි චා සියලු සංස්කාර ධර්මියෝ නිත්්‍යනෑ හටගත්වගේ මනැති වෙලායනවා. හිමිදිරි පාන්දරම අනිච්ච වචනය සුබ හැටියට දක්මක් නෙමේ ජීවිත අතහර්ථය හැටියට දකින්න ඕනේ. හිමිදිරි පාන්දර හිරු පායාගෙන පැමුණු බව හැබැව. හැබැයි. ඊලඟට මධ්‍යහන වෙනට හිරු බැසගෙන අන්ට උත්සාහාවෙන් ගන්නවා. හිරු බැසගෙන යනවා. රාත්‍රියදී ආලෝකෙ සිටින්න වෙන්නේ නෑ අපි කුමක්වෙන් කලොද්ද. එනම් පහනක් ආලෝකයක් දල්ලවා ගන්න ඕනේ. ජීවිත අතාස්වභාවය කිසිවක් ඉස්තිර නැති බව. මේ බව දැනගෙන අස්තිරව ව ලකයක් තුළ. ක් ස්තරයි කියල ැඩිව ගන්න නැතුව. සම්මත ලෝකේ තුළ උත්සාහෙෙන් අධිෂ්ඨානයෙන් දෛරයෙන් කටුතු කරනවා. එතිෙන්දි කියන්නේ කුසල් මගට බලවත්වූ වීරයක් කැමැත්තක් ඇති කරගන්න කියලා. චන්දන් ජනීති වායමති විරියන් ආරමති චිත්තම් පක්්ග් හාති පදහති. හොඳ දේ කරන්න. කුසල් කරන්න පිින් කරන්න යහපත් වූ දේකරන්න. ඒ පින කුසලේ හොඳ යහපත කුසලේකෙන වචනවල බෞද්ධධර්මය ටනුව දැඩි ආසා වන දැඩි ආසාකිවේ. හොදත් නරකවුනත් මම කැමතිදේ. පොහොම හරි කරගන්න ඕන කියෙන තැනකනෑ හොඳ නරැක යහපත යහපත විමසල බලල තමයි ඒදේ කරන්න ඕනේ. ඉගනගන්න මැනවින් ඉගෙනගෙන එතන්ටේන දැඩි කැමැත්තක්කඕන්න. හැබැයි. ඊරිශාවෙන් තරහවෙන් ප්‍රාණගාත කරල වෛරෙන් යුක්තව ඒ දේවල් කරමින්න්නෙමි. නිවරදි මඟකයි ආරම්බධාතු නික්කමධාතු පරක්කමධාතු වසයෙන් ආරම්භ කල්ල කරගෙන යමින්. බාදා ඉවත් කරගෙන තැනකට යනවා හැබැ පස් පව්ලින් දසකුසල්ලින් බැහරවෙලා තරහා වෛරෙ ඊරිසාාවෙන් ඉවත්වෙලා. ඒ මගනේද වෙන්නට ඕනි. එහෙම නැත්තං මොන තනතුර කටාවත්. මොන ලෞකික විසිය දැනුමගත්තත් මකත් දැහෙන්නේ. අසත් පුරුසකංකල්ල තමයි ඕව ලැබුණ. අන්නයට මොනවා උනත් කමක් නෑ කියල කටයුතු කරලා පොතක් කිල්ලුවම පොතක්කත් දෙන්නතුව. අනුන්ගේ දෙවලු උදරගෙන ගොඩගහගෙන තමයි ඔතෙන්න්ට ඔය ඇවිදිල්ලතිය. ළඟටවත්නා යන්නෙපා කියල ඇහුණ ලෞ්ගික ලෝකේ තුළ. ඕනම මොහොතක සියල්ල අවසංවිය හැකි. මම මගේ කියන මේ කයතුළ මොනවිදදිිය ලෙඩුදුක් පවතීද කියලා කාටක් කියන්නට අපහසුද්දු අමාරු එවැනි ජීවිතයක එවැනි වදම් පෙලක් අපි ඇසිය යුතුද. මනසුතල ඒවගේ දේවල් හිතතුළ ආවොත්. මම මේ තත්වයට ආවෙේ මේගේ දේවල් සිද්ධ කරල කියලා ටිකක්වත් නුවනිින් හිතන්න පුළුවන් සත්පුරුස මනුස්සේකුට. ඒක තේරම් ගන්නට පුොලුවනි. මෙන්න මේ නිසායි කුසලේට පිනට යහපතට ඩි කැත්තක් ඇති කරගෙන කටයුතු කරනවා හැබැයි එතන පස් පව් දක්සා කුසල්නෑ උපාධානය කරගන්න මේක මමයි මගේ ඉස්තරයි කෙේ හෝ කරගන්න ඕනි කියෙල්. අන්න ඒ කුසල්මග ටයොමුවන කැමැත්ත තිබෙන්ත් ඕොනි. මේ එපාහෙලකිවේ කාමච්චන්දය කිසිවක් කරේ දැඩි ඇලෙන්්‍ය පාකිලකිව්වේ හොඳ වුනත් නරක් වුණනටන් හට අරගෙන බිඩි නැතිව යනවා. දැං ඔබ හිත බලන්න. මවපියෝදරුවෝ සාමි භාරයා වසයෙන් ඉතාම හොඳින්. සුසුමට සුසුමක් ගැටෙන පමණක සමීපව බොහෝම හොඳින් කටයුතු කනවා. මේ වගේ කෙනෙක් මගේ ජීවිතය මට ලැබීම ගැන මගේ හිතේ තියනෙ සතුටක්කෙ ලොබ කියනවා. නමුත් යතහර්ථයමකක්ද. මම කියන මමුවත් මිස්කන්ඳ පංචකයත් එක ගත්තොත් රූපවේදනා සංඥා සංකාර විඥ්‍යානයක නිස්කන්ද පං්චකයනෙ මේ ජීවිතය කියන්නේ. කොට මේ ජීවිතේ හැබෑ අයිතියක් මම කියන මටවත් නැහැනි ඒ පැහැදිලි කවල පෝල නාාවල පිරිසුදු කරලා මුන තරන් දේවල් කටයුතු කරනවාද. සාමාන්‍ය සම්මත ලෝකයේ තුළ වෛද්‍යවරු විශේෂඥ වෛදදුර ගැන හිතන්න කය ගැන යංවූද ලෞකික විශේෂඥ දැනුමක් පවතිනවනි නමුත්. ඒ ඇත්තෝ ලෙඩ වෙන්නැද්ද ගිලං වෙන්නැද්ද අනුකුත් වෛද්‍යවරු නෝන අයට වඩා විශේෂත කායික වසයෙන්. යම් ස්වභාවයෙන් ලැබෙන වෙනසක් තියනවද නෑ. ලෞකික විශෂේ දැනමනිසා ගිලං වෙන්න ඉස්සල්ල නීරෝගීව සිටින්න පහසොයි. ඊන් අපහුතාවක් ඇතිවෙනකොට ධර්මයට අනුව මේ පටවවාදී ධාතුන්ගේ වෙනස්කං ඇතිවෙනකොට රිදෙන බිඳෙන ආදියවසයෙන් ශරීර අභ්‍යන්තරවසෙන් හෝ දැනගෙන කල් ලඇතුව ලෙඩ දුක් හොයා ගෙන ප්‍රතිකාර කරන්න ඒ ඇත්තට පහසේ. අනිත් අයට වඩා නමුත් හටාරගෙන බිඳී නැතිව යනව කියන. ජාති ජරාාව ්‍යධිමරණ සෝක පරිදිේව දුක්කදෝමන උපායාස උපයාසක බලවස් සිදත්තවුල්. මේවාට යටත්්‍ය කියන තැන උපන් සියලු මනුස්්‍යෝම සත්‍යෝම අයිති. ඒයට යටත්වෙල තමයි කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන.මින් අදහස් කළ පින්නත්න්නේ අපි කවුරු කවුරුත් එහෙමනං වැරදි ආකාරයෙන්. අකුසල් මාර්ගයෙන්. පස් පව් සිද්ධ කරමින්. ඒදේ කරන්ට, මේ ලොක සිදදු වස්තුවක් කෙරේ ඇලෙෙන් එපා කියනෙන යහපත් ව දේවල් සිද්ධ කරමින් මේ දේ කරන්න කියන තැන ලොබදෝසමෝ සසින්දුව කියෙන තමයි ඒදේ සිද්ධ කරන්න. සම්මුතියට මේ දේවල් පැවැත්තුවත් පරමාර්ථ වශයෙන් මේ කිසිවක් ඉස්තිර නැත හටගත්වගේම නැතිවෙනවාගෙන අදහස දැනෙනවා. එතකොටනේ අර බොහෝ කියෙන කියන්නේ. ඔය දේ වැරත් දෙන්නම් මට ලැබෙන කෝටියත් දෙනවා කියල කිව්වත් මං ඒක කරන්නේ නෑ. මොනවා දෙනව කිවත් රත්තරං මාලිගාවක් හදල දෙනවයි කිව්වත්. ඒ වගේ වැරදි වැඩක්නං මම කරන්නේ මොකද. ඔක්කුම දාලයන්න වෙනවා. ඕන මොහොතක් අවසන් ොහොත වේ. ඊට පස්සෙ කෙටිකාලීන මනුසජීවිතේ. හැබැයි අනන්ත සංසාරගමන අප්‍රමාණ කාලයක්. වැඩිපුරම සතරපයි ඉපදිල දුක්කිිණින්ටවෙයි කියන තැනක. ඒ හිත සකස්සලා. අන්න එතනිින්වක්කත් අපිට තේරුම් ගන්න ඕනේ කාමච්චන්දේ අනවබෝධයෙන්. ැඩිව මක් ඇලුනොත් එතන මොනතරන් සෝක පරිදිය දුක්දොම් නස්ත කියන එක. දරුව හදලා වඩලා දරුවන් වෙනුවෙන් කටයුතු කරන්න නමුත් අවබෝධය තිබෙන් නොනෙ ම කියන මේ ජීවිතය ස්කන්ධ පංචකය හැබැෑ අයිතියක් මට නැතිනම් දරුවනත් ස්කන්ධ පංචකයා ජීවිතයක් හටරගෙන බිලී අනවා ඒ දරුවටත් ඒ දරුවගේ ජීවිතය හැබ අයිතියක් නැතිනම් මට ඕන විදිහට දරුව පවතින්නේනෑ දරුවඕන විදිට මට පවතින්නේෙත්න අපිට ඕන විදියට අපේ ජීවිත පවතින්නේෙත් නෑ කියෙ එක අවබෝධය තිබ සම්මුතිය තුළ ඒ පාලනයේ ශික්‍ෂණයේ ඒදය කරනවා මමය සඳහන්ගෙන පරම සත්‍යවස්සෙන් සීයට සීයක් ඔබට වැටහෙන විදියට. සීයට සීයක්. අපිට ම ඕන විදියට මේ සරීරකූඩේ පටන් කෙස්ගහක තරංවත් හැබැයි අයිතියක් පවතින්නේනෑ කියන අවබෝධය පවතින්නවා. මෙඳ මේක තමයි කාමච්චන්දය නීවරණයක් කිව්වි අවබෝධයට අරගන්න නැතුව කාමච්ඡන්දයක් වැඩෙන්න පටන්ගත්තොත් කොහොමද ඇසටරෝප කණට සබ්ද නාසේයට ආග්‍රහණ දිවට රස කයට ස්පර්ස මනසට සිතුවිලි වසෙන් විශාල විපත්තියක් තමන්ටත් අනුන්ට සිද්ධ වේවි. ඔය වරදවා පිහිටවා ගත්ත ඇස කනාාදී ඉන්ද්‍රියන් සතුරු කරන්ට යාම නිසා නේද පස් පෞද් දස්සක්කු සල්වුවලට යමු එන්නේ. එලිපිට ඇහු නැතුුණනාට පලිසියටටගේ නැතුවනාට හිරේ විලන්ගේ විළංගුවේ වැටුන් නැතුුණනාට අඩු හ කියනගේ නැතුනාට එක වහලක්්‍යට. සන්ඩු දබර වෙලා. සමීපේ සිටියත් ඕනෝවන්ගේ මුහුණුවත් බලන්න නැතුව. මේ වගේ මනුස්සෙක් මගේ ජීවිතයේ මොකටද හමනේ කියල දුක්වෙන අය. වැඩිවේගෙන යනෝ දෝ කියලා ඔබ මනුවනින් හිතල බලන්න. ඔබෙන් අහන ප්‍රශ්නය මොකන්ද. මේ තරම් දුල්ලබෝ ලබාගත්ත උතුම් මනුස්‍ය ජීවිතයේ අත්හාර්ථය කුමක්ද කියන එක අපි තේරුම් ගතියුතු වෙනවා. ගත වෙන හැමොහොතක්මස පාසාම සංතෘෂ්ටයෙන් සැනසිිමත්ව ජීවත්යෙන්ට ඕන කියන කෑම මේ පෙන්නුම් කරන්න. පින්න්නත්න එහමනං කාමච්ඡන්දය ලෞකික ජීවිතේ අිවිෘදධියයක්ත් නතිරන ලෝත්‍ර දින ඔොහමත් බන පුළුවන්ක මක්නේ. බුදුරජාන් වහසක ධර්මයට අනුව සියලු සංස්කකාර ධර්මියෝ වහ නැසන සුළු. සියලු සංකත ධර්මයෝ උපාද ටිති බංග හටරගෙන බිඳී ැතිතුවේ අනවා කියන අවබෝධයෙන් දකින්න යයි පෙන්නුම් කරන. ඔබ කර්මන්න්‍ය වෙන්නේනේ. ජවිත තිනැතුට නතිවෙන්න හැබැයි හැබැ සතුටක් කියෙනවා. රාගේ මිස්ත්‍රිතුව ලබන සතුට තාවකාලිකාය. දේශයෙන් තරහවෙන් වෛරෙන්යුක්තව යම්විටක යම් කෙනෙක් සතුටක් කිය ලබනවනං ඒවතාවකාලිකයි. හැබැයි දහමේ පෙන්වා දෙන වීත රාගවීත දෝසවීත මූහෝ. රහත්තුන් නැතුනාට ඒ ඒ අරමුණෙහි ඇලීම ගැටේම මුලාව සංසිඳ වන්න පුළුවනි අන්න ඒ අදහසහිතට ගන්නටයයි මේ ආරාධනා කරන්නේ. ඒ අදහස් ඔස්සේ ලබන සංතෘෂ්ටියය සැසිල්ල නිවීම මොනවගේද කියලා ඔබ දකින්න. මුණියං වෙලාවකහරි ඔබ අහනවා. ඔබ බලාපොරොත්තු වෙන. මුණුවන් හොල බුණනත් කමක්නේ මගේ හිතේ සන්තෘෂ්ටියක් සැසිල්ලක් තිබෙනවනන් කියලා මෙන්න මෙතන තමයි අතර වෙන්නේ. පින්වත්න මිනිසා කාමත්්ඡන්දය නීවරණයක්. ලෞකික ලෝකෝත්තර නිසි මග ඒ දහම්මාර්ගේ බලක්වනවා. ලෞකික ලෝත්‍ර දියුණන ඉවත් කරන එක දුක්ක පක්ෂේදයක් නුවනැස වලක්ව වනවා. මීළඟ තමයි ව්‍යාපාති ්‍යාපාදෙකව තරහාාව. අමුතිෙන් පැහැදිලි කළ ගත යුතුනේ තරහහා මොනතරක් නපුරුදු කියල. තරහ අනුගමනය කරන උපක්කිලෙස වෛරය, ක්‍රෝධය, ඊර්රිෂාව බද්ධවෛරය පලිගැනීව නපුරුකං මෙ කෝම දේවල් තිබෙනවා. පටිගේ ව්‍යාපාදය හිත්තුලින් සංසිදෝ ගන්න ඕනේ සමහට ඔබෙහින්න පුළුවන්. රහ පෙන්න්නනල හරි යමක් කරගන්න ඕන කියලා. එතන හොඳ පැත්තත් තියෙනවා සත්පුරුස දෙමවපියෝ දරුව වෙනුවෙන් කටයුතු කරන තැක. හැබැයි ඒත් නැතිකරගන්න තරංකිිති අධිෂ්ඨානයයක් තිබෙන්ෙන ඒමකක්ද අපි පුංචි නිදසුනක්ගම පුංචි දරුවෙක් අවුරුදු දෙකේතුනේ වගේ තරමක් නැකට යන්න පුළුවන් සෙල්ලං කරන කාලයේදී උදුනළඟට එහම නැත්තන් ලිපළඟට යමක් උදුනේ තියෙනෙ වෙලාේ රත්්‍යවෙන් තිබෙන වෙලා මේ පුචි දරුව ඒ අල්ලන්න හැඳිගන්න එහි එල්ලෙන්නේ අනවනං මේ අම්මා නැත්තම්පියහා නැතන් තාහත්ත කියනවා යන්න එපාපුතේ එතෙන්ට නුබෝපිච්චේ අල්ලන්න එපා ඒ රත්වෙලා තියහෙෙනෙ නෑහුණගේ ඉඳලා තවටික වෙලාකින් එතෙන්ට උදුනළඟට අනවනන් අර භාජනයල්ලන්න මම සැරයක් කිවනේ දෙපා කියලා ඇහු නැද්ද කියල ටිකක් තරමකින් හඬ නගල කියනවා. ඒ්ටික වෙලාවක් ඉදල නෑහුණාවගේ ඉඳලා අර දරුවර් දඩබ්බර කමට හෝ පුංචි සන්දියයේ ස්වභාවය අනුව හෙමීට යනුවනම් රත්වවෙච්ච උදුන ළඟට අ පැසමින් රත්වමින් තවම ආහාරයක් හරි යමක් ෙහි තියනවා. ඒ උස නැති නිෙසා එල්ල එන්න හදනවනක් අ රත්තවෙච්ච උදුන අල්ලන්න හදනවනක් දැන් කුමක්ද මේ අම්මා කෑගහල කියන්න. ඔයි පාරනම් කකුල් කෙටි දෙකින් අල්ල පොළොව ගහනුව කෙළ කියන්න පුළො. වර්දවා තේරුම් ගන්න පා පින්නත්නේ. අපේ සංස්කෘතිය තුළ ඔය වචනයක් පමණක්මෑ හැබෑවටම වචනයක් පමණනක්. ම අර ගුණ ර සත් පුරු සම්මගේ තාත්තාගේ හදවත තුළ ඒ වචනවල අදහස් මාත්‍රයයක්කත් ඇත්තිනේ. අරු ගුමද්‍යෙමන සඳහන් කළේ. අර වරදිීම් වලක්ව ගන්න ඕන නිසා. මහ විපතක් කරගන්න හදන ඒ වලක්ව ගන්න ඕන්න සාතමය අර සැරකල්ල කිවේ ඔන්න දැන් අර ංචේ දුව පැත්කටව . ඊට පසේ ලඟගට ගිහිල්ල වඩා ගෙන මහුණනට මුහුණ ලංකරගෙන ඒ දරුව තුරල්ල කරගෙන යි මන්මගේ දරුවට සැරක යි ු ට සැරක මයි ට දුවට. රද නොකර හරපුනිස වර්ධ කරන්න හදපුනිසා තව ටිකින් මේ අත් පුච්චගෙන පුංච ඇගලි ැ් වෙලායායන වනේ මං කියන දයහුණනන් එහෙමවෙන්නන්නේෑන යම් මයි පුත ඒ කෙළ තුල්ලුරගෙන ෑම කවන්න එක ගෙන යා. බලන් හදවතේ තොරව තරහවෙන් වෛරෙන් දියම් තැනක අවවාධයක් උපදේශයක් දෙන්නවේ. මේ සඳහන් කරන තරහව නරකයි.ඒ පටිගේය හිතතුලින් ඉවත් කරගතයවත. සමහර තැනක ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ යුතු වෙනවා. ඔබ බහෝ විට ක හල තියනෙ සර්පය දෂ්ට කළේ නැතිවනාට එහෙත් පෙනය ඔසවලා සුසූ කියල සද්ධ කරනවා කියලා. හිතේ තරහක්නේ දෂ්ට කරන්නේ යන්නෙත්නේ හැබැයි තමන්ට කරදරයක් විපත්තියක් වෙනකොට සමහර්විටක හොඳින් කියලලා බැරිවෙනකොට හිතේ තරහාවෙන් වෛරයෙන් නැතිව ඒ වගේ අවවාදයක් උපදේශයක් පෙන්න්න පුළුවන්. හැබැයි මේ කරුණු වුනත් නුවණින් විමසල බලන්න ඕනේ. යම් කෙනෙක් වරදවා මේවා බැරිදි මාර්ගෙටයොමු කරගන්නත් ඉඩතියෙනවා. එසේ නොවෙන්නට කෙසේ වෙතත් තර තමංග පුච්චනවා. අනිත් අයනෙ මේ. තමන්ටයි මහත්තෝ විනාශසියක් විපත්තියක් ගැන දෙන්නේ පරිස්සංවෙන්ට ඕනේ. තරහා වෛරය කකරෝදය තමන් නසන බව නූනෙන් සිහිපත් කරන්න ඕනේ. හොඳ මකනවා. තමන්ගේ තනතුර තමන්ගේ ස්වභාාවය තමන්ගේ මෙතෙක්තිබුණු ගුණියපවා විනාශවල යන්නට පුළුවනි. තිීන මිද්ද. තිීන මිද්‍යයි සඳහන් කරන්නේ හිතේ සහ කයේ ඇතිවන මලානික ගතිය. අල සගතිය. ඔබට සාමාන්‍යයෙන් ඇහෙන්නේ නිදිමතගතිය කියලා. ඔහු නිදිමතගතිය වගේ තමයි ඇහෙන්නේ පේහින. නමුත් පිළිබලට වැඩක් කරන්න හිත කියන්නේ නෑ. හිත අලසයි කම්හලි ඉගෙනගන්න වඕනත් රැකයාාවුනත් එදින දා ජීවිතය කටයුතු වනත් හිතයි එක්තැන් කරගෙන කටයුතු කරන්න තරන් හිතේ ශක්තිමක් භාාවයක් නෑ. යමක් ආරම්භ කල්ල ටිකදවසකින් ඒ අත්තරිනවා. ප්‍රතිඵලේ ලබාගන්න ඕන කමක්නෑ. මොනොවාරි හේතු හදාගන්නවා. ධර්මය නම් පෙන්නුම් කළේ මේ අලසක ඇතුව වනාම දැන්සීතලයි දැන් උස්නැයි දැන් බඩගිනේ එහමනත්තන් දැ උස පිරිලා විවිධ අදහස් සඳහන් කරමින්. මේ විදියට සිත මේ තීන මිද්දයට මලානික ගතියට මේ ඇතිකරගන්නවා කියලා. එ එතකොට කයත් මලානික බවට පත්වවා. අර ධර්මය දකින වැඩපිළිවලට උනත් යොමුවෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හිතේ මලානනිකකමක් අලසගතියක් පැවතුනවා. ඒ හිතේ ඇතිවන මලානික ගතිය අලසගතය කායිකුවත් ඇතිවෙන්න පුළුව. පින්වත්න්නේ සමහර කෙනෙකුට පවතින්නේ මානසිකරෝග. කායිකරෝගෝලටව වඩා. ආහාරපාන පෝෂ්‍ය දෑවිදියට පවතිනවා. ඉන්න හිටින්නට ස්ථානයක් තියෙනවා. එවගේම අවශ්‍ය දේවලුත් නිසිපරිදි ලබනවා. හැබැයි මේ ලෝබදෝස මූහ. අනෝබෝධෙන් ඒව ඇසුරු කිරීමනිසා. මලි ම ච ද ත්ක සහ කරාවගේ සම්මෘතිය තුළ ධර්මාණුකූල මාර්ගයක කටයුතු ඇල්මිෙන් කටයුතු කළ තුවෙනවා. එතන ප්‍රමාර්ථ ධර්මවස්සයෙන් හටගත්ත හැම දෙයක්ම නැතිවෙනවා කිය අවබෝධය සිතතු තුළ පවත්තා ගතියුතු වෙනවා. හැබයි අ ධර්මානකූල අදහසකෙන් ගත්තොත්. ඒ අවබෝධයෙන් තොරවම කිසිවක් ස්තිරව පාත්තගන්නෙන් නැතුව. අර කය නීරෝගීව පැවතුනක් මනස. ලෝබෙන් දේෙෙන් මෝහහි අමුණේ ඒ පැත්තිබ නිසා ස්වභාවයම හයත් රෝගී වෙන්නට පටන්ගන්නවා. පින්වත්න්නේ සමහර අය. මනස රෝගී කරගැනීම නිසා නිරපරාධෙේ කායික රෝගීම් බවට පත්වෙලා තිබෙනවා. දැන් වඩ වඩා තීන මිද්දේ නිරන්තරයම නිදිමතගතිය. අලසගතිය බලාගත් අත බලාගෙනින්ව කිසිම වැඩක් පිළිවලකට කරන්න හිතෙන් නෑ කියනව පටන්ගත්ත දේවල් නිසිලෙස අභිවෘරධියයක් වන ආකාරයෙන් පාර්තගන්න පුළුවන්කමක්නේ. ඉපාවෙලා කියන වෙනද කැමැත්තෙන් කරපුදේවල් දැන්කරන්න හිතෙන්න්නේනේ ඒ වගේම යුතුකමක් කරන්න හිතෙන්න්නේනේ. අම්ම තාර්ථ ස්වාමියාබින්ද සොහිුරු සොහිුරියන් වුණත් ඒ යුතුකමක් කරන්න හිතෙන්නේෙනෙ ලිංගතුකමින් වචනයක් කතා කරන්නේ හිතට දැනනිනේ දැන්මීම විග්‍රහ කරල බැලුවම. තීන මිද්ද කියන මේ සිතේ කයේ ඇතිවන මලානික ගතිය අලසගතිය නුවනින් දකින්න ධර්ම මාග අහුරනවා. ලක ග දවනුව අහරු දචකුක්කච්ච දචනා හිත තන විසිරීමන ගතති විසිරුුණු සභා විතක්කව සභාව එක අරමුණක සීහය පාත්තන්නේ. හරිම කල බලයි. නොසන්සුම් තමන් දන්නන්නේ තමන් මොනව කතාකරනවද ඒ වචනවල අදහසමකක්ද කියලා කිව්වට පස්සෙ හෝ කවරු කිවට පසත මොනොවදේ කිව්වේ කියල මතක් වෙන්නේ. හොඳ දේ වුනත් අවශ්‍යතන මතකෙටෙන්නේ මනස විසිරිලා. ඇලීන් ගැටීන්වලින් පිරිපුන් වෙලා හිත එකකරගන්න අප පහසේ. ගගන්න දරකොට වනත්. ත්‍රැකියාවක් කරන කෙනෙකට වනත් යම් ඉහල තනතුර සිටින කෙනෙකුට වඋනත් මන සසුන් කරගන්න බැරුුණ සිද්ධවෙන්නේ කුමද්ෙ කියල තේරුම් ගන්න පොළුව. ද්චකු කොච්චන සු තවෙනවා. නොකල කුසල් ගැන කල කකුසල් ගැන පසුතැවීම සිද්ධ වෙනවා. එහෙම නොවෙන්න කුසල් මාර්ගයට යොමවෙන්න අකුසල් මාර්ගෙන් බැහැරවෙන්න මේ ධර්මකතාව පැහැදිලිවට ඕන. කුඩා කාලෙ ඉඳලා. අපෙරටේ ංස්ක තිේතුල් අම්මල්ලපච්චිල කියෙපු දවල් මතකද ඒවත් එක තර්ක කරන්න ගියා නිෙමේ නමුත් හොඳ නර තරම් රගෙන නරකින් බැහැරවෙල හොඳ මාර්ගට යමූ නකක්ද. අනුන්ගේ දේවල් නං හොරහිතින් ගන්නපා. අල්ලපු අත්තක වනත්. අල්ලපු ගෙදර තියෙන දෙයක් වනත් අවසරයක් නැතුව ගහ කොලක වැටිල තිබුණු පලයක්වත් අහුල ගන්න නං එපා අවසරයක් නැතුව. බඩගින්නට වනත් කිය අවසයක් ඇතු ඉල්ලගන්න පුළුව සොරසිති න්නම් ගන්නපා ගඟ දල් ගත්ොත් ද එකක ොරමක් මොදන්නවාද වෙන්නන්නේ. මරනෙම්මතු අපායගිල්ල කටුගහය නගි නොව. දුක්පිඳින්නවේ. බොරනන් කියන්න එපා. පේනවනි මහපොව පලිච්චතැන් මේ තැන් වල යමරජ්ජුර ඇදගෙන ගිහිල්ල කටේ ලෝදියය වත් කර. දැ මේමත්ක තර්කරන්නයන් එපා. මෙට හිනා වෙන්නත්පා. දැම් අපි මෙතනින් ගන්නේ ආදර්ශයක් ගන්නෙමේ යහපත්වෝ මාර්ගියයක් දනරන්න යමරජුර ඉන්නවද නැද්ද කියන එක වෙනවා දහසක් එක ධර්මකතන් පැදිලි කරන්න. න ෞකික ජීවිතය තුළ අපේ අහිංසක දෙමවපියෝ කොහොමද හොඳමාර්ගයට යොමු කළේ කියන එක ධර්ම අදහසින් පෙන්නුම් කිරීමත් තමයි එතනින් බල කොත්තුළ හැම දෙයක්ම සංස්කෘතිය එම නැත්තන් අතේ දේවල් කොහොමද විශ්වාස කරන්නය කියල පැත්තකට දාන්න නැතුව පස් පෞද්දක්කුසල් නොවෙයිනම් ෝබදෝස මූහ නොවයිනම් සංස්කෘතිය තුළ වුණත්. ඒවගේම ජනප ප්‍රවාදී තියෙන දෙයක් වුණත්. පාපෙන් වලකන්න කුසලේට යො ෙන්න්න පිනට යො එ වන. මනුස්සක මරකෙනවන අන්න එතෙන්ට ඒ මග යොමු කරනය එකේ කිසිුදු වරදක්න එක තමයි ජීවිතය දකින්න ඕන. එහෙම නං කල අකුසල් ගයන නොකළ කුසල් ගැන පසුතැවෙන් නැතිවේන්නේ සිහියෙන් යුක්තව සතියපාර්තගෙන් අකුසලෙන් බැර වෙලා කුසල් ගට යොමුමෙන්ට පුළුවන් කමලබෙන්ටෝො මිලඟට විච්ිකි චා බුද්ධාදී අටතැන්ගේ සැක බැර ෙන්න්නොවා. තතා අ ගත බුදුරජාණන් වහන්ස නං මහාහකරුණාවයි මහා ප්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේ විමසල බලන්න ධර්මය තුළ පෙන්නුම් කළ ඒහි පස්සේක. විදමම් පරික්ෂා කොට ලන්න බුදුරජාණන් වහන්සේ කිසිවක් සංවලනය උන්හස දේශනා කළේ කාලාම සූත්‍රයේදී. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළත් විමසන්නේ නැතුව පිළිගන්නපා කියල. හැබැයි උගත් ලෞකිකවසෙන් උගත්කමකුත් නැතුව සීලේ පිහිතන්න ෙත් නැතුව, ධර්මඥානයකුත් නැතුව, නපුරුකංකරමින් ඔය කියන දේවල් අසත්්‍යය කියනව නෙමේ. සිිල්වර්තඉනං විනේශක්ෂණයක් ඇතිව සත්පුර්ස මනස්්‍රේක ැටියට ලෞකිකයං දැනුමකුත් ඇතිකර ගෙන. ධර්මය විමසල බලන්නයි එතන ආරාධනා කළේ. අන්න එහෙම විමසල බලලා. තමාගේ සිත තුලින් අධදැකින් අනුව විමසල බලන්න. බාහිර සමාජය තුළින් ආරම්මන තුළලින් විමසල බලන්න ඒ අනුවතීර්ණය කරන්න බහගිවතුන් වහන්සේ. මේ ලෝකේ පහළ වූ. ශ්‍රේෂ්ඨතම උතුන්ම මනුස්්‍යරත්නය දේශනා කළ ධර්ම පරියාය ගලපගන්න කොහොම කියලා ඔබට නුවනින් විමසල බලන්න පුළුන් එවිට බුදුරජාණන් වහන්සේ කෙරේ ගුණ දැන පහදිනවා කියන. ශද්ධාගුණය මතුවන විට සැකය බැහැර කරගෙන ඔබට දහම්මග දකින්න පුළුින්. බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය ආර්ය සංගරත්නය ත්‍රිශික්ෂාව ඒ වගේම අතීත භවය අනාගත භවය අතී තනාගත භවයයා පටිච්ච සවම්පාද ධර්මය. මෙන්න මේ ස්ථාන කෙරේ සැකයකින් තොරව ධර්මය විමසල් බලන්න. හිතන්නට යයි ආරාධනා කරමින්. ඔබ හැම දෙනාම නිදුක්වේවා. නීරෝගිවේවා සුවපත්තේවා. හැමටම උතුම් ධර්මා බෝධයම සැල්සේවා. सමාජ සங்கina.